අයිබෝවන් දුවේ පුතේ, ඔයාලව ආදරෙන් පිළිගන්නවා පහන්තර කිරණ නාලිකාවට. අදත් ඔන්න මං ඔයාලා වෙනුවෙන් මැවිලා ඉන්නේ පොළොන්නරුවට. ඒ අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට සූදානම් වන නර්තනය විෂය හදාරණ දූදරුවන්ගේ නර්තන කලා ඉතිහාසය පිළිබඳව තොරතුරු සොයාගෙනයි මම මේ ආවේ. පුතේ, පොළොන්නර යුගයේ නර්තන කලාව කෙසේ පැවතියේදැයි අපිට සොයා ගැනීමට උදව් වන ප්‍රධානම මූලාශ්‍ර තමයි චූල වංශය සහ මහා වංශය. ඉතින් මේ චූල වංශයත් මහා වංශයත් ඇතුලේ සඳහන් වන නර්තන කලාවේ පොළොන්නර යුගයේ තොරතුරු පිළිබඳව හැදෑරීමේදී අපිට ප්‍රධාන වශයෙන් දකින්න ලැබෙන ප්‍රධාන රජවරු දෙන්නෙක් ඉන්නවා. ඒ තමයි මහා පරාක්‍රමබාහු රජුරුවොත්, නිශ්ශංකමල්ල රජුරුවොත්. ඉතින් මේ රජවරු දෙදෙනාගේම සේවාවන් පිළිබඳව විවිධ සාධක පොළොන්නරුවේ පවතිනවා. එහෙමනම් ඒ සාධක සොයාගෙන යන්න මගෙත් එක්ක පොළොන්නරුවට යමු. ගිහිල්ලා අපි හොයාගමු කොයි කොයි ස්ථානවලද, මොන මොන තැන්වලද මේ රජවරුන් සම්බන්ධව, ඒ වගේම නර්තන කලාවේ ඉතිහාසය පිළිබඳව තොරතුරු හදාරන්න තියෙන ස්ථාන සාධක මොනවද කියලා හොයාගෙන යමු. ඔනදුවේ පුතේ, මම දැන් ඇවිල්ලා ඉන්නේ පොළොන්නරුවේ මහා පරාක්‍රමබාහු රජතුමාගේ රජමාලිගාව අභියසට. ඔබට මේ පසුබිමින් පෙනෙන්නේ පරාක්‍රමබාහු රජුගේ රජමාලිගාව. ඉතින් මහා පරාක්‍රමබාහු රජුරුව පිළිබඳව හදාරනකොට, අධ්‍යයනය කරනකොට එතුමා නර්තන කලාව පිළිබඳව විශේෂ උනන්දුවක් දක්වපු, නර්තනය පිළිබඳව, ගායනය පිළිබඳව, ඒ වගේම කාව්‍ය ශාස්ත්‍රය පිළිබඳව විශේෂ දැනුමක් තිබුණු ප්‍රවීණ රචකෙනෙක් බවට තමයි චූල වංශයේ සඳහන් වෙන්නේ. ඒ නිසාම වෙන්න ඇති එතුමාගේ මේ මාලිගාව අභියස රංගශාලා පහක් ඉදි කරලා තියෙන බව චූල වංශයේ සඳහන් වෙනවා. ඒවා අතර දුවේ පුතේ, විශේෂම ස්ථානයක් ගන්නේ නර්තනීය දැක්වීම සඳහා, නැටුම් එළිදැක්වීම සඳහා ඉදිකළ සරස්වතී මණ්ඩපය. මෙතුමා විසින් ඉදිකළ මේ සරස්වතී මණ්ඩපයේ දුවේ පුතේ, එහි තිබුණු ගල් කණු කුළුණු රණින් ආලේප කරලා පටපිලියෙන් සරසා තිබුණු බවට තමයි ඉතිහාසයේ සඳහන් වෙන්නේ. ඒ වගේම මේ රජතුමාගේ පෞද්ගලික ආස්වාදය පිණිස කීලා මණ්ඩපය නම් තවත් මණ්ඩපයක් ඉදිකළ බවට චූල වංශයේ තොරතුරු සඳහන් වෙනවා. ඒ වගේම රජුගේ හමුදාවේ සෙබළුන්ගේ ආස්වාදය පිණිස වේතන ගෙවා, වැටුප් ගෙවා, නලගනන් සහ නළුවන් යද වූ බව. ඒ අනුව බලනකොට දුවේ පුතේ, මේ මහා පරාක්‍රමබාහු රජතුමා නැටුම් කලාවට සුවිශේෂී මෙහෙවරක්, සේවාවක් ඉටු කළ බව අපිට පැහැදිලි වෙනවා. රජු වගේම රජුගේ බිසව වූ රූපාවතී බිසව, එතුමියව හඳුන්වනවා සමහර තැන්වල ලීලාවතී බිසව කියලා. ඇයත් නර්තනය පිළිබඳව ප්‍රවීණ දක්ෂකම් ඇති සුවිශේෂී දස්කම් දැක්වූ නර්තන ශිල්පිනියක් විදිහට තමයි ඉතිහාසයේ සඳහන් වෙන්නේ. ඉතින් රජු රාජසභා මණ්ඩපයට පැමිණෙන විට රජුව පිළිගැනීම සඳහා ලයාන්විත ගීත රජුගේ සතුට පිණිස ඇසෙන්නට සැලැස්සූ බව චූල වංශයේ සඳහන් වෙනවා. රජු රාජසභා මණ්ඩපයට පැමිණෙන විට පුතේ ලයාන්විත ගීතනාදයක් ශ්‍රවණය කරගෙන තමයිලු රජතුමා රාජසභා මණ්ඩපයට පැමිණෙන්නේ. ඉතින් හරි ප්‍රබෝධයෙන් පැමිණෙන මේ රජතුමා හරිම සතුටින් කාලය ගත කිරීම පිළිබඳව අපිට කිසිම සැකයක් නැහැ. ඒ නිසා තමයි රජු එතුමාගේ තිබුණු හැකියාවත්, එතුමාගේ තිබුණු රසවින්දන ශක්තියත් මේ සියල්ල කැටිකොටගෙන තමයි පුතේ, එහෙමනම් මේ තරම් නර්තන අංග ඉදිරිපත් කරන්න රංගශාලා
පහක්ම ඉදි කරන්නට ඇත්තේ. ඔනදුවේ පුතේ මම දැන් ඇවිල්ලා ඉන්නේ ඒ කිව්ව රාජසභා මණ්ඩපය ඉදිරියට. මේ රාජසභා මණ්ඩපය තමයි පුතේ රජු පැමිණෙන විට ලයාන්විත ගීත ගීතනාදයක් ශ්‍රවණය කරන්නට ලීලාවති බිසව කටයුතු සූදානම් කරලා තිබුණේ. ඔනදුවේ පුතේ දැන් ඔයාලට මේ පෙනෙන්නේ කොට විහෙර කියන චෛත්‍යය. මහා පරාක්‍රම බාහු රජතුමා ගේ උපන්ගම උපන් ග්‍රාමය කියලා සැලකෙන පුංක ගාමයෙහි තියෙන මේ කොට විහෙරට කියනවා සූතිගර චෛත්‍යය කියලා. මේ සූතිගර චෛත්‍යය ඉදි කරලා තියෙන්නේ මහා පරාක්‍රම බාහු රජතුමාගේ උපන් ගම හෙවත් පුංක ගාමයෙහි. ඉතින් පුතේ මේ සූතිගර චෛත්‍ය එහෙම නැත්නම් එකකට කියනවා කොට විහෙර කියලා. ඉතින් මේ කොට විහෙරේ තිබෙන හැම වුණු ඇත් පහන පොළොන්නර යුගයේ නර්තන කලාව පිළිබඳව හැදෑරීමේදී අපිට වඩාත් වැදගත් වෙන සාධකයක්. මේ ඔබට මේ පසුබිමින් පෙනෙන්නේ ඒ ඇත් පහන. මේ ඇත් පහනේ පුතේ එල්ලෙන දම් වැලේ බෙරකරුවේ නලගෙනත් සහ නැට්ටුවේ යන අයගේ රූකම් දකින්න තියෙනවා. මේ ඇත් පහනේ තියෙනවා නලගෙනක් බෙරකරුවෙක් සහ නැට්ටුවෙක් දකින්න. එහෙමනම් පොළොන්නර යුගයේ නර්තන කලාව දියුණුව පැවති බවට අපිට තවත් සාධකයක් තමයි මේ ඇත් පහන. ඔන්න පුතේ මම දැන් ගිවිල්ලා ඉන්නේ පොළොන්නරුවේ අංක එක ශිව දේවාලය අධ්‍යසට. මේ ශිව දේවාලයෙන් අපිට හඳුනා ගන්න ලැබෙන එක සාධකයක් තමයි පොළොන්නර යුගයේ හින්දු ආගමික සංස්කෘතික අංග පැවති බව. ඉතින් දුවේ පුතේ දේශපාලනික වශයෙන් පොළොන්නර යුගයේ ආරම්භයේදීම සොලි ආධිපත්‍ය පැතිර ගිය බව අපි දන්නවා. ඒ අනුව ඔවුන්ගේ සංස්කෘතික අංග දේශීය සමාජයට එක්වුණු බව නොරහසක්. එහෙමනම් මේ ශිව දේවාලය අපේ නර්තන කලාවට වැදගත් වෙන්නේ කුමන හේතුවක් නිසාද? පුතේ මේ ශිව දේවාලය තුළ තිබී හමු වුණු නඩරාජා පිළිරුවේ ආත්මේ තියෙනවා පොරණෑව තාලම්පට එකෙස් මෙරය කියන වාදන භාණ්ඩවල කැටයම්. අනේ නිසා මේ පොළොන්නරුවේ තියෙන අංක එක ශිව දේවාලය අපිට ගොඩක් වැදගත් වෙනවා මේ අපේ නර්තන කලාවේ ඓතිහාසික පසුබිම පිළිබඳව හැදෑරීමේදී. මේ අංක එක ශිව දේවාලයේ තිබී හමුණු නඩරාජා පිළිරුවේ පාදමේ තියෙන මේ සාධක අපේ නර්තන කලාව පොළොන්නර යුගයේදී දියුණුව පැවති බවට හොඳ සාධකයක්. ඒ තමයි හින්දු කෝවිලක දේශීය වාදන භාණ්ඩ දකින්න තිබීම දේශීය නර්තන සම්ප්‍රදාය එකල දියුණුව පැවති බවට අපට ලැබෙන සාධක. එහෙම නන්දුවේ පුතේ මෙහි නඩරාජා පිළිරුවේ පාදමේ තිබෙන කොරණෑව තාලම්පට එකෙස් බෙරය කියන වාදන භාණ්ඩවල කැටයම් පොළොන්නර යුගයේ නර්තන කලාව දියුණු බවට දියුණුව පැවති බවට අපිට ලැබෙන තවත් සාධකයක්. ආදරණීය දුවේ පුතේ ඔයාලගේ අධ්‍යාපනයට අවශ්‍ය අත්වැලක් වෙන්න සූදානම් කරන මේ වැඩසටහන් මාලාවේ ඔන මම දැන් ගිහිල්ලා ඉන්නේ වටදාගේ අභියසට. ඔබට මේ පසුබිමින් පෙනෙන්නේ වටදාගේ. ඉතින් පුතේ මේ වටදාගේ කණු හිස්වල මේ ගල් කණුවල දකින්න තියෙනවා රූකම් වල එහි නටන ස්ත්‍රීන්. එහි දකින්න පුළුවන් නටන ස්ත්‍රීන් සහ පුරුෂයින්ගේ රූකම්. පොළොන්නර යුගයේ නර්තන කලාව පිළිබඳව හදාරනකොට දුවේ පුතේ අපිට තවත් සාධකයක් විදිහට ගන්න පුළුවන් මේ වටදාගේ. මේ වටදාගේ කණු හිස්වල දකින්න තියෙනවා නටන ස්ත්‍රීන් සහ පුරුෂයින්ගේ රූකම්. එහෙමනම් පොළොන්නර යුගයේ නර්තන කලාව පිළිබඳව හැදෑරීමේදී අපිට තවත් සාධකයක් තමයි මේ තියෙන්නේ වටදාගේ තිබෙන
නටන ස්ත්‍රීන්ගේ සහ පුරුෂයන්ගේ රූකම් දකින්නට ලැබීම. ආදරණීය දුවේ පුතේ දැන්ම මෙවිලා ඉන්නේ නිශ්ශංක මල්ල රජතුමා විසින් ඉදිකරන ලද සැටදාගේ අභියසට. ඔබට මේ පසුබිමින් පෙනෙන්නේ සැටදාගේ. මේ සැටදාගේ මේ ඇතුළු වන ස්ථානයේ දෙපස නටන වයන නැටුවන්ගේ සහ වාදකයින්ගේ රූකම් දකින්න පුළුවන්. මේ රූකම් වල දකින්න තියෙන විශේෂ ලක්ෂණය තමයි මේ රූකම් වල භාරතීය නර්තනාංග දිස්වීම. දුවේ පුතේ, භාරතීය නර්තනාංග වල ලක්ෂණ මෙහි දක්නට ලැබීමට ප්‍රධාන හේතුවක් තමයි නිශ්ශංකමල්ල රජු කාලිංග වංශිකයෙක්, එතුමා ඉන්දීය ආභාෂයක් තියෙන රජතුමෙක්. ඒ නිසා එතුමාගේ රාජසභාවේ රඟ දක්වපු නර්තනාංග තුල භාරතීය ලක්ෂණ තියෙන්නට ඇති. ඒ වගේම අපි දන්නවා කොළොන්නර යුගයේ ආරම්භයේදීම සොලි ආධිපත්‍ය පැතිරියාම නිසා කොළොන්නර යුගයේ හින්දු ආගමික සංස්කෘතික ලක්ෂණ සමාජගත වුණා කියලා. ඒ අනුව මේ පොළොන්නර යුගයේ නර්තන කලාව තුළ භාරතීය නර්තනාංගවල ලක්ෂණ දකින්නට ලැබෙන අවස්ථා බොහොමයි. ඒ නිසා වෙන්න පුළුවන් මේ සැටදාගේ ඇතුළු වන ස්ථානයේ මේ දොරටුව අභියස, දොරටුව දෙපස නටන ස්ත්‍රීන් සහ වාදකයන්ගේ රූකම් දක්නට ලැබීම. ඒ වගේම මේ පොළොන්නර යුගයේ නිර්මාණය වුණු තවත් සෙල්ලිපියක් තියෙනවා පුතේ, පාලමුට්ටේ සෙල්ලිපිය. මේ පාලමුට්ටේ සෙල්ලිපිය නිශ්ශංකමල්ල රජුගේ කාලයේදී නිර්මාණය වූ බවට තමයි තොරතුරු සඳහන් වෙන්නේ. කෙසේ වුණත් පාලමුට්ටේ සෙල්ලිපියේ ඇතුළත් තොරතුරු වලට අනුව පොළොන්නර යුගයේදී දේවදාසී සංකල්පයේ පැවති බව, ඒ දේවදාසීන් විසින් නර්තනාංග රඟ දැක්වූ බවටත් මේ සෙල්ලිපියේ සඳහන් වෙනවා. එහෙමනම් දුවේ පුතේ, අපි දැන් සාරාංශ කරලා බලමු මොනවද පොළොන්නර යුගයේ නර්තන කලාව සඳහා අපිට වැදගත් වන තොරතුරු කියලා. හොඳයි දුවේ පුතේ, අපි පොළොන්නරුවට ගියා. ගිහිල්ලා තොරතුරු තියෙන ස්ථාන පිළිබඳව දැක මනා ගත්තා. එහෙමනම් අපි බලමු පොළොන්නර යුගයේ පැවති නර්තන කලාව පිළිබඳව තොරතුරු හැදෑරීමේදී අපට වැදගත් වන සාධක මොනවද කියලා. මුලින්ම අපි බලමු අපිට නර්තන කලාව පිළිබඳව හැදෑරීමේදී තොරතුරු ලබා ගැනීමට උදව් වන මූලාශ්‍ර මොනවද කියලා. දැන් සාමාන්‍ය පෙළ විභාගයට සූදානම් වන ඔබ නර්තන විෂය තුල යම් යුගයක් හඳුන්වලා දීලා, එහෙම නැත්නම් යම් යුගයක් නම් කරලා ඒ යුගයේ නර්තන කලාව දියුණුව පැවති බවට සාධක සපයා ගත හැකි මූලාශ්‍ර මොනවද කියලා ප්‍රශ්නයක් ඇහුවොත් ඔබ බොහෝ දෙනෙක්, හැමෝම නෙමෙයි බොහෝ දෙනෙක් දෙන පිළිතුර තමයි සාහිත්‍ය මූලාශ්‍ර සහ පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර කියලා. පුතේ ඒ උත්තරේ නිවැරදි. ඒ වුණාට මේක නර්තන කලාව නර්තන විෂයත් එක්ක ගත්තාම මේක පිළිගන්න බැහැ. මොකද ඔබ ඉතිහාසය හැදෑරීමේදී, සාමාන්‍ය පෙළ ඉතිහාසය විෂය හැදෑරීමේදී ඔබ මුලින්ම ඉතිහාසය වර්ගීකරණය කරනකොට ඉගෙන ගන්නවා සාහිත්‍ය මූලාශ්‍ර සහ පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර කියලා. එතකොට මේ දෙක ඉතිහාසය විෂයට නිවැරදි. හැබැයි පුතේ නර්තන විෂය තුළ නර්තන කලාව දියුණුව පැවති බවට හඳුනා ගැනීමට සාධක සපයාගත හැකි මූලාශ්‍ර මොනවද කියලා ඇහුවොත් ඔබ එහෙම පිළිතුරු දීලා හරියන්නේ නැහැ. ඔබ දෙන්න ඕන ඒ මූලාශ්‍ර මොනවද කියන එකයි. එහෙමනම් පොළොන්නර යුගයේ නර්තන කලාව පිළිබඳව ඉතිහාසය හැදෑරීමේදී අපට වැදගත් වන මූලාශ්‍ර තමයි චූල වංශය. ඔබට දැන් පසුබිමින් පේන්නේ ඒ මූලාශ්‍රය චූල වංශය. ඒ වගේම පුතේ මහා වංශය, චූල වංශය,
මහා වංශය කියන මූලාශ්‍ර අපිට වැදගත් වෙනවා. එහෙමනම් අපි පිළිතුර ලියන්න ඕන. චූල වංශය, මහා වංශය, මූලාශ්‍ර විදිහට. ඒ වගේම සාධක සපයාගත හැකි තවත් මූලාශ්‍ර තියෙනවා. ඒ තමයි අපි අර බලන්න ගිය ඔබ දුටු සාධක. මොනවද මේවා? එකක් තමයි රාජසභා මණ්ඩපය. රාජසභා මණ්ඩපය. ඒ වගේම සරස්වති මණ්ඩපය. ඒ වගේම සැටදාගය. ඒ වගේම වටදාගය. ඇත්පහන. ඇත්පහන අපිට ගොඩක් වැදගත් වෙන සාධකයක්. එහෙම නේද? ඔව්. ඇත්පහන ගොඩක් වැදගත් වෙනවා. ඒකල පැවති නර්තනවල නර්තනාංගවල විලාශය දකින්නත් අපිට හැකියාව ලැබෙනවා. ඒ වගේම තමයි පුතේ පාලමුට්ටේ සෙල්ලිපිය. තවත් සාධකයක් අපිට තිබුණනේ. ඒ තමයි අංක 1 ශිව දේවාලය. එහෙමනම් අපි දැන් අන්නවා අපේ නර්තන කලාව පොළොන්නරු යුගයේදී දිනුව පැවති බවට සාධක සපයන්න කිව්වොත් ඔබට තියෙන්නේ මෙන්න මේ ස්ථානවල දකින්න ලැබෙන එකල පැවති නර්තන කලාවේ ස්වභාවය හඳුනාගත හැකි සාධක. අපි දන්නවා චූල වංශයේ සඳහන් වෙනවා සරස්වති මණ්ඩපයේ නර්තනය රඟ දැක්වූ බව. ඒ වගේම රජුගේ මහා පරාක්‍රමබාහු රජුගේ රාජසභාවේ නැටුම් රඟ දැක්වූ බව. රජු රාජසභාවට එනකොට ලීලාවතී බිසව ලයාන්විත ගීත නාදයකින් රජු පිළිගැනීමට කටයුතු සූදානම් කළ තිබූ බව. ඒ වගේම දුවේ පුතේ හිව දේවාලයේ පාදමේ තිබෙන සාධක. මේ වගේ සාධක ගොඩක් අපි සාකච්ඡා කළා මේ වැඩසටහන තුළ. ඔබට නැවත නැවත නැරඹීමෙන් නැවත නැවත මේ වැඩසටහන අධ්‍යයනය කිරීමෙන් විභාගයට අවශ්‍ය කරුණු මතක තබා ගැනීමේ හැකියාව උදා වෙයි. එහෙමනම් දුවේ පුතේ පොළොන්නරු යුගයේ නර්තන කලාවේ ඓතිහාසික තොරතුරු පිළිබඳ සොයා ගිය නිචාරිකාව නිමා කරන්නයි මේ සූදානම. ඉතින් ඔබගේ අධ්‍යයන කටයුතු සඳහා මේ පාඩම වැදගත් වුණා නම් ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. අදට පොළොන්නරු යුගයේ ඓතිහාසික තොරතුරු අධ්‍යයනය කිරීම පිළිබඳව කටයුතු නිමා කරමින් ඔබට සමු දෙන්නයි මේ සූදානම. ඔබට සුබ දවසක්. ආයුබෝවන්.